ඉන්නසිතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලමු නොවැම්බර් 29 ඉඳන් දෙසැම්බර් 3 වෙනි දවන්කන් ගිවිච්ච සතියේ මාකට් එකේ සිදුණු සිදුවම් සහ දෙසැම්බර් 3 වෙනිදා කියලා වරච්ච ප්‍රයිසස් එක most undervalued සහ high dividend deal stocks මොනවද කියලා. ඒතර මේ වීඩියෝ සීරීස් එකේම latest December 3rd update එක තමයි මේ තියෙන්නේ. හරි ඒතර මේ ඔයගොල්ලෝ දකින්නේ මාකට් එකේ summary එක. මම මේ ගැන negative note කියලා කලින් වීඩියෝ එකක් කළා. ඒකේ link එකත් ඔයගොල්ලන්ට උඩට වැටේ. ඒකදී මම කතා කරා මේ negative note එකට විශේෂයෙන්ම මේ සතිය අන්තිම දවස් 3ේ මොකද වුනේ කියන එකේ පොඩි සාරාංශයක් ඒ වගේම CLC එකේ downfall එකත් එක්ක මාකට් එක පල්ලෙහාට වැටීමක් සිදු වෙනවා. ඒතර අද සඳ දවසේ අපි බලමු මොන වගේ situation එකක් create වෙයිද කියලා. ඒතර ඒකට omicron එකේ effect එකත් ආවයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම speculative drive එකෙන් උහෙලට ගියපු stocks වලට තමයි ලොකුම impact එකක් ඇවිල්ලා තිබ්බේ. නමුත් fundamentally strong stocks වලට අපි දැක්කා ලොකු බලපෑමක් ඇවිල්ලා තිබෙනවා. ඒ ගැන detail video එක ඔයගලන්ට negative note ගැන කතා කරපු කලින් video එකෙන් බලන්න පුළුවන්. හරි ඒතර මේ ඔයගොල්ලෝ දකින්නේ නොවැම්බර් 26 ඉඳන් දෙසැම්බර් 3 වෙනිදා වෙනකන් මාකට් එකේ සිදුවෙච්ච වෙනස් වීම. SPY එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේන ඇති අන්තිම දවස් 3ේ එක දිගට වෙච්ච downfall එකත් එක්ක 1.87ක fall එකක් සිද්ධ වුණා. ඒතර මේකෙන් වැඩිම contribution එකක් ඇවිල්ලා තිබ්බ සිකුරාදා CLC එක අපි එක කතා කළා. ඒ වගේම S&P එක ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති S&P එකේ downfall එකක් නැහැ. එතකොට පැහැදිලිවම අපිට පේනවා ගොඩක් strong liquid stocks වලට ලොකු impact එකක් ආවේ නැහැ. speculative drive එකේ ගියපු low float එකක් තිබ්බ සමහර stocks වල බලපෑමෙන් තමයි SPI එක පල්ලෙහාට වැටුනේ. ඒ වගේ market PE එක බලන්න පුළුවන් 2.43 වලින් අඩු වෙලා තියෙනවා. market PBV එක 2.55 වලින් අඩු වෙලා තියෙන තුරු මේකත් වෙන්න හේතුව තමයි market cap එකේ අපි අර කියපු float adjustment එක දකින්නේ නැති නිසා. ඒක SPI එකෙත් නැති බව ඔයගොල්ලෝ දැන් තමයි දන්නවා. ඒතර ඒක adjustment සමහර විට ඉස්සරහට එයි. ඒකට better reflection එකක් market එකේ අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ indicators හරහාම. අම් ටෝටල් ටර්නෝවර් එක ගත්තොත් එහෙම ලොකු ටර්නෝවර් එකක් තියෙනවා. කලින් සතියට සාපේක්ෂව ඔයගලන්ට පේනදි 10.65ක වර්ධනයක් තියෙනවා. ඒ වගේම ෆොරින් පර්චේසස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ෆොරින් සේල්ස් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හොඳ මොමන්ටම් එකක් යන්න පුළුවන් අන්තිම ලයින්ස් දෙක අපි බැලුවයින් පස්සේ. ඒ වගේම SPI එක ගත්තොත් එහෙම ඊයර් ටු ඩේට් පර්ෆෝමන්ස් එක 162ක් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම S&P එකේ හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා. මාස 11ක් ගත්තොත් එහෙම පළවෙනි අවුරුද්දේ පළවෙනි මාස 11ක් ගත්තොත් එහෙම 147ක growth එකක් S&P SL 20 index එක record කරගෙන තියෙනවා. ඒ වගේම net foreign sales ප්‍රමාණයක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් බිලියන 50ක වගේ net foreign sales ප්‍රමාණයක් overall year to date performance එක ගත්තයින් පස්සේ. හරි අපි ගිහලා බලමු the latest stocks latest prices එක කොහොමද මේ stocks වල most undervalued සහ high dividend deal stocks මොනවද කියලා අඳුර ගන්න බලමු. හරි මේ ඔයගොල්ලෝ දකින්නේ PBV 91 පළගැස්ම සිද්ධ කරලා තියෙන විදිය. මේක දැන් තමයි ඔයගොල්ලෝ දන්නවා මේක රීඩ් කරන විදිය. මේක ඉනිෂියල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකකට ඉනිෂියල් ෆිල්ටරේෂන් එකකට පමණයි බව මම හැමතිස්සෙම කියලා තියෙනවා. ඒතර ඒ ගයිඩ්ලයින්ස් පාවිච්චි කරලා ඉවරලා මේකෙන් ඩිසිෂන්ස් ගන්න මේකෙන් ඩෙප්ත් එකට ඩිසිෂන් එකක් ඕලන්ට ගන්න පුළුවන් ඒ කියලා මම හිතන්නේ. මොකද කම්පැනි ස්ටඩි එක, ඒ වගේ මේකේ බිස්නස් මොඩල් එක, ඒ වගේම තවත් ෆන්ඩමෙන්ටලි අපි බලන සෑන පැරාමීටර්ස් එක තමයි ඔයගොල්ලෝ ලොง ටර්ම් ගන්නවද ට්‍රේඩින් පර්පස් එකට ගන්නවද ටෙක්නිකල් සුත් බලලා මේ සීලමු දේවල් කවා කරලා තමයි අපි බය ඇන් සෙල් කරන්න ඕනේ. නමුත් ඉනිෂියල් කවර හරි ෆිල්ටරේෂන් එකකට පික් කරන්න ඒ වගේම සෙල් කරන්න උනත් මේක හරහම යම්කිසි සිග්නල් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක රේණුකා හෝල්ඩින්ග්ස් වල නොනොටින් එක තමයි ලෝස්ට් PBB එක තියෙන්නේ. ඒ වගේම ඒකත් එක්ක ඔයගලන්ට ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක ට්‍රේලින් 12 මන්ත්ස් PE රේෂියෝ එක ඒ වගේම මේ තින්නේ December 3rd market price එක latest position එක. ඒකත් එක්ක මේ විදිහට උගලන්ට පල්ලෙහාට බලන්න පුළුවන් මොනවද අඩුම PBV stocks කියලා. මේ තින්නේ අඩුම එකේ ඉඳන් තමයි වැඩිම එක වෙනකන් අපි මේ ආකාරයට පෙළගස්සලා තියෙනවා sort out කරලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟට table එකට ගියොත් එහෙම මේකේ තියෙන්නේ dividend yield එක අනුව පෙළගැස්වීම කළා. මේ තින්නේ highest dividend yield එකේ ඉඳන් lowest dividend yield එකට වෙනකන් පෙළගැස්ම කළා තියෙනවා. ඒ වගේම ඒකේ PBBs ඕකට බලන්න පුළුවන්. ඒතර කවුරුහරි long term stock එකකට move වෙනවා නම් විශේෂයෙන්ම මේකේ top lines ලා තියෙන ඒවා උනට consider කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට අර මං කලින් කියපු depth analysis එකට ගිහිල්ලා ඒක ගන්න සුදුසු stock එකක්ද fundamentally strongද liquidity levels කොහමද ට්‍රේඩින් ලික්විඩිටි එක කොහොමද මේවත් බලන්න අවශ්‍යද මේවා ගැනත් අපි දිගටම පරණ වීඩියෝස් වල කතා කරලා තිනවා. ඒ වගේම කෝචින් සෙෂන්ස් වලත් අපි කම්ප්‍රිහෙන්සිව් ස්ටඩි එකක් කරලා තිනවා. කැමති අයට ඒවටත්
සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ මගේ ෆිල්ටරේෂන් එක ඩිවිඩන්ඩ් ඩීල් ඕවර් 5.5%, ඒ වගේම PBV එක 1.5%. ඇත්තටම මේ රිටර්න් එක අඩුම ගානේ උනන්ට ඉන්ෆ්ලේෂන් බීට් කරන්නවත් පුළුවන් නම් තමයි වඩා වැටින්නේ. ඒතර ඇත්තටම 5.5ට වැඩිපුර යන තරමට හොඳයි ඇනුවල් ඩිවිඩන්ඩ් ඩීල් එක. ඒක ඕගලන්ට කැමති පරිදි රිෆ්ලෙක්ෂන් එකට ගන්න පුළුවන්. දැන් ඩිවිඩන්ඩ් ඩීල් එක 5.5ට වඩා වැඩි නිසා කොහොමද ඕගලන්ට ගැලපෙන ස්ටොක්ස් මෙතන තෝරගන්න පුළුවන්. දැන් මෙතන ඉතුරු කම්පනිස් වලින් ඔක්කොම මෙතනින් ඔටෝමැටිකලි ඇවිල්ලා තිනවා 5.62 ඉඳන් above ඩිවිඩන්ඩ් ඩීල් එකක් තියෙන ස්ටොක්ස්. ඒ වගේ මේ හැම එකෙම PBV එක 1.5ට වඩා අඩු කියලා ඕගලන්ට පේනවා. ඉතුරු ඒ අනුව මෙතන යම්කිසි strong selection එකක් තියෙනවා. ඕගලන්ගේ parameters අනුවල් දාලා ගැලපෙන පරිදි තීරණය කරන්න පුළුවන්. ඒකට ඔගොල්ලෝ දන්නවා ඇයි 5.5 කියන වගේ පැරාමීටර් එකක් ගත්තේ. උගලන්ට ඒක ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට් එක, එහෙම නැත්නම් නෙක්ස්ට් බෙස්ට් ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට් එකට දෙන රිටර්න් එක මැච් කරන්න පුළුවන් මෙතන. එහෙම නැත්නම් ඉන්ෆ්ලේෂන් බීට් කරන රිටර්න් එක මෙතනට දාගන්න පුළුවන්. ඒතර ඒ අනුව තමයි අපි අර ඔපෝචුනිටි කෝස්ට් එකත් එක්ක මැච් කරන්න අවශ්‍ය වෙන්නේ. මේවා ගැනත් අපි දිගටම කතා කරලා තිනවා. මම හිතන්නේ උගලන්ට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එන්නේ නැති ඩිසම්බර් 3 වෙනිදා තිබ්බ පොසිෂන් එකත් එක්ක මෝස්ට් අන්ඩර් වැලියුඩ් සහ හයි ඩිවිඩන් ඊල් ස්ටොක්ස් මොනවද කියලා. ඒතර මේකේ බේස් කරගෙන ඔයගලගේ ෆර්දර් ඇනලිසිස් එක කරලා තවදුරටත් ඔයගලන්ට බයින් ඇන් සෙලින් කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකටත් ගොඩක් අයගේ සෑහෙන කැමැත්තක් තියෙනවා. මොකද මේ අප්ඩේට් එක ඒගොල්ලෝ දිගටම කරන්න කියලා දාලා තිනවා. ඒ නිසා මේක දිගටම කරන්න තමයි අතරම් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයගලන් කමෙන්ට්ස් පල්ලා සෙක්ෂන් එකේ දාන්න. එවනම් මේ වීඩියෝ එකේ මේ ඇනලිසිස් එකේ ඔයගලන්ට තවදුරටත් ඉන්ක්ලූඩ් වෙන්න ඕන පැරාමීටර්ස් තියෙනවනේ, ඒ ගැනත් මෙන්ෂන් කරලා දාන්න. එතකොට අපිට එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න පුළුවන් වෙන ප්‍රමාණයේ ලිමිට් එකක් ඇතුව අපිට තවදුරටත් මේක එක්ස්පෑන්ඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේක ඇත්තටම මම බ්‍රෝකර් රිපෝට් එකක් හරහා තමයි එක්ස්ට්‍රැක්ට් කරන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ලිමිටේෂන්ස් උත් තියෙනවා සමහර ස්ටොක්ස් වල. ත්‍රිවත් එක්ක අපි බලමු මේක ඉම්ප්‍රූව් කරගෙන යන්න ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එකත් එක්ක. හරි, එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ වෙබ්සයිට් එකටත් ගිහිල්ලා ඔයගලන්ට අවශ්‍ය කෝස සම්බන්ධයෙන් අපි ඩෙප්ත් එකට කතා කරපු ඩීටේල්ස් එක තියෙන කෝසස් පර්චේස් කිරීමේ හැකියාව තියෙනවා කැමති අයට. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයේ හම්බෙමු.